ඔබේ ජීවිතය බැගත්ම දවස් තමයි ඔබේ මංගල උත්සවය. ඒ දවසේ සුන්දර මනාලියක් වන්නටත්, එහෙමත් නැත්නම් කැපෙන්න මනාලියක් වන්නටත් ඔබ හැමදාම බලාපොරොත්තු සිටිය නේද? ඒ වගේම තමයි මේ දවස ලස්සන සාර්ථක අන්දමින් පවත්වන්නට ඔබ හැමදාම සිහින මැව්වා නේද? ඉතින් ඒ සිහිනයට අත්ලක් සපයන්නට අද සෙනෙහසින් ඔබට තෙල්ල කරන්නේ වැඩි ශ්‍රී ලංකා. හසරි කෝල මුව මතෙන් පෙපුණා කිංකිණි නාදදී නිල්වන්න නිලේ කැල්ම කියාදේ. ගයන් මීමයි වෙඩින් එක ප්ලෑන් කරා. දැන් අවුරුද්දක විතර ඉඳලා අපි ප්ලෑන් කරා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලම අඳින විදිහ කොහොමද කියලා කතා කරලා ට්‍රැඩිෂනල් ඇන්දේ අපි වෙඩින් එකට. අපේ තීම් එක උනේ ක්‍රිස්ටල් වලින් යන්න ඕන කියලා. ඒ නිසා සාරී එකත් ක්‍රිස්ටල් වර්ක් එකක් තියෙන සාරියක් අරගෙන අපි හැමයි ඇන්දේ. මල්ලිගේ සාරීකේ කලයකටම මගේ මුල් ඇඳුම් යොදා ගන්න අවශ්‍ය නිසා මගේ මුල් ඇඳුම අයවරි කලයකින් එක වර්ක් කරලා තිබුණා ගෝල්ඩ් වලින්. ඒ වගේම තමයි මගේ බෙස්මන් රට මෙරුන් කලයක් ගත්තා. එතකොට මගේ පයිප් මේස්ටරට මම යොදාගත්තේ මෙරුන් ඇන් යෙලෝ කලර් එක. ෆොටෝස් වීඩියෝස් ගත්තාම මම හිතුවා ගොඩක්ම ජීවිතේ එකම අවස්ථාවක් තියෙන වෙඩින්නයක් කියන්නේ ඒක මතක සටහනක් සුරක්ෂිතව තියාගන්න හොඳ ෆොටෝග්‍රාෆර් කෙනෙක් අපිට අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි තෝරගෙන තිබුණ සාක්‍ය ස්ටුඩියෝ ඉදෙන්නත් එක්කම සාක්‍ය ස්ටුඩියෝ මිස්ටර් තනුජ් හම්බ වෙලා අපි කතා කරා. අපි හිතේ තියෙන දේ මෙහිමයි කිව්වහම අපි අඩුපාඩුත් හොයා දීලා අපේ ෂෙඩියුල් එක ඕකේ කරා. ඉතින් අපි නොහිතපු ආකාරයට ගොඩාක් සාර්ථක විදිහට අපේ වෙඩින් ෂූට් එක අපිට හොඳ කරලා දුන්නා. මංගල ඡායාරූප කන්නේ අද සුවිශේෂී වටිනාකමකින් යුත් අංගයක් කියලා තියෙනවා. නවීන තාක්ෂණය, නිර්මාණශීලී හැකියාවන් නිසා අද උසස් මට්ටමේ ඡායාරූප ආල්බමයක් ඔබට සකසා ගැනීමේ හැකියාව ලැබී තියෙනවා. Dream I'll be your wish, I'll be your fantasy, I'll be your hope, I'll be your love, be everything that you need. විවාහ මංගල්‍යයක ඇල්බම් එක දකිනකොට ඒ ඇල්බම් එක ලස්සන නැත්තම් හේතු ලියාතබන්න බෑ. එදා පරක්කු වුණා අපිට, එදා ෆොටෝ ගන්න වෙලාවක් තිබුණ නෑ, එහෙම නැත්තම් එදා හරි යව්වයි, එදා හරි වර්ෂාව, එහෙම ඇල්බම් එක පිටකර ලියන්න බෑනේ. ඇල්බම් එක ඇල්බම් එක ඇල්බම් පෙරලනකොට ලස්සනට තියෙන්න ඕන. අපේ අත්දැකීම් අනුව විවාහ මංගල ඡායාරූප ශිල්පියෙක් හරි වේගවත් වෙන්න ඕන. මට හම් වෙච්ච මේ විවාහ මංගල්‍ය යුවළ අතරේ බොහෝ යුවළ ඉඳලා තියෙනවා. හරි වෙලාවට එන්නේ නැහැ. බොහෝලාට ට්‍රැෆික් නිසා විවිධ හේතුන් මත ගොඩක් පරක්කු වෙලා ඉඳලා විනාඩි 10යි 15යි ෆොටෝ ගන්න තියෙනවා. විනාඩි 10ක් 15ක් තුල ලොකේෂන් පින්තූර ගන්න ස්ථාන 10ක විතර පින්තූර 300ක් විතර ගන්න පුළුවන් නම් ඒ වලට කොතරම් වාසනාවක්. මම ඒ අභියෝගය නිතර ජයගත්ත කෙනෙක්. මම කියලාම තියෙනවා සමහරට ඔබට එදා මා ඔබේ ඡායාරූප ශිල්පියා නොවුණා නම් හරි ප්‍රශ්නයක් එන්නේ. මෙච්චර ලස්සන පින්තූර ගොඩක් විනාඩි 15කින් ඉස්සෙන් ඔබට ගන්න හම්බෙන්නේ නැහැ කියලා. මට මතකයි ඉතිහාසයේ එක් දවසක් විනාඩි 7ක් පමණයි පින්තූර ගත්තේ. ඒක අවසානයේ අපි මේ වගේ channel එකේ පෙන්වන්න පුළුවන් වුණා. ඒතර ලස්සන පින්තූර ගත්තා තිබුණා. දැන් මේ දේ මම කියන්නේ වේගය අවශ්‍යයි කියන එක. වේගයට අවශ්‍ය වෙන පළපුරුද්ද. ඒ කියන්නේ කාලාන්තයක් තිස්සේ ඒ පසුබිම්වල ඒ තැන්වල ආලෝකය ගලන්නේ කොහෙන්ද, ආලෝකයේ ස්වභාවය කොහොමද, දුර පරතර මේ සියල් රූප රාමු හැදෙන්නේ කොහොමද කියන පළපුරුද්ද තිබුණොත් පමණයි ඉතාම ලස්සන ඡායාරූප ගොඩක් ගන්න හම්බෙන්නේ. අපි Shark Cast Studio දැන් කණ්ඩායම් දෙකක් ඉන්නවා. Shark Cast Studio මා ඉන්නවා. ඔබට මාව බුක් කරන්න පුළුවන් ඔබේ විවාහ මංගලයට කෙලින්ම. නැත්තම් මගේ සේවන, මගේ දැක්ම, මගේ අධීක්ෂණය, මගේ මෙහෙයවීම යටතේ මගේ කණ්ඩායම් බුක් කරන්න පුළුවන් Shark Cast Studio team. මේ දෙකින් එකක් ඔබ වෙන් කරගන්න පුළුවන් විවාහ මංගල්‍යයට. අපේ ශාඛා මේවට හයක් තිබෙනවා. මීගමුවේ ශාඛා දෙකක් එක්ක කිරිබත්ගොඩ මහරගම ප්‍රධාන ශාඛාව, ගාල්ලේ සහ මහනුවර ශාඛා තිබෙනවා. ඇවිල්ලා කතා කරන්න, ලස්සන ඡායාරූප ඇල්බමයක් කරන්න, ලස්සන වීඩියෝ එකක් කරන්න. ඒ වගේම මේ විවාහ මංගල්‍යයන් සැලසුම් කරනකොට කිසිම කරදරයකින් තොරව වෙලාව කළමනා කරගෙන තමන්ට ඕන කරන දේ ඕන විදිහට හොයාගන්න පුළුවන් අත්පොත් තමයි වෙඩින් වේ අත්පොත. පිටු 300ක් පුරා පින්තූර 5000ක්. විවාහ මංගල්‍ය ආරාධනා පත්‍රයේ, විවාහ මංගල්‍ය කේක් ස්ට්‍රක්චර් එකේ මංගල මුදුවේ සිට මල් සැකසුම වෙඩින් කාරක දක්වාම එක අංශයකින් පින්තූර 300 බැගින් පින්තූර 5000ක් තියෙන මේ පොතම වෙන්නේ රුපියල් 2500යි. ඔබේ නිවසටම ගෙන්න ගන්න දැන් හරි පහසුයි.
ඊසි කෑෂ් ක්‍රමයට අපිට රුපියල් 500ක් එව්වාම එදාම ඔබේ නිවසට මේ පොත එවන්න අපි කටයුතු පිළියෙල කරනවා. අමතන්න වෙඩින් වේ මිලදී ගන්න 0773 856 856 0773 856 856. මංගල ඇඳුමට විවිධ ඩිසයින්ස් එකතු කරන්න ඕනෑම කෙනෙක් කැමතියි. මනාලියේ සාරියට වගේම මනාලයේ ඇඳුමට දැන් විවිධ ඩිසයින්ස් එකතු කරනවා. විශේෂයෙන්ම ෆුල් සූට් එකට යුනික් ඩිසයින්ස් එකතු කරන අබා ඉන්ටර්නැෂනල් ඩිසයින්ස් දැන් තරුණ පරපුර අතර ගොඩාක් ජනප්‍රියයි. දන්නවා අබා ඉන්ටර්නැෂනල් ඩිසයින්ස් ආයතනයේ සෑම විටම මේ ලෝකයේ බිහිවෙන ලේටස්ට්ම ඩිසයින්ස් ඔබට ලංකාවට ගැලපෙන විදිහට රීඩිසයින් කරලා ඔබට ඉන්ට්‍රොඩියුස් කරනවා. අන්න ඒ විදිහට මේ කන්සෙප්ට් එකට නිර්මාණය කරපු ඒ වගේ අලුත්ම ඩිසයින්ස් දෙකක් තමයි අද දවසේ අපි ඔබට නිර්මාණය කරලා තියෙන්නේ. අතර මේ කලර් එක ඔබ බහුලව දකින්න නැති ඉතමත් අන්කොමන් කලර් එකක් කියලා මම නම් කරොත් නිවැරදි. අතර මේ ඩිසයින් එකේ අවශ්‍ය පෙනු අපි අරගෙන තියෙන්නේ මේ කිට් එකේ කොහොමවත් ඩිසයින් එකක් නොකර ඒ වර්ක් එක අපි කරලා තියෙන්නේ මේකේ මේ රෝලින් කොලර් ලැපල් එකේ විතරයි. අතර මේකේ මේ එම්බෝස් ත්‍රෙඩ් වර්ක් එකක් තමයි කරලා තියෙන්නේ. පොඩි පොඩි ස්ටෝන්ස් යූස් කරලා ඒ අවශ්‍ය ග්ලැම එක ගන්න. අතර මේ වගේ ඩිසයින් එකක් ගොඩක් කලාවට ඔබට මැච් වෙන්නේ ෆස්ට් ඩේ එකට. මොකද ෆස්ට් ඩේ එකට ගොඩක් පාවිච්චි කරන කලර් තීම් එකක් තමයි අද දවසේදී අපි යොදාගෙන තියෙන්නේ. අතර මේක මේ බ්‍රිටිෂ් කියන කැටගරි එකට අහිති වෙන නිසාම අපි මේකේ සිංගල් බටන් කිට් එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව බ්‍රිටිෂ් වලට ආවේනික වූ මේ වෙස්කෝට් එක තමයි අපි යූස් කරලා තියෙන්නේ. අතර මේ වෙස්කෝට් එක උනා සූටි මැටීරියල් එකේම විතරයි අපි කම්ප්ලීට් කරලා තියෙන්නේ වෙනත් කලර් එකකට යන්නේ නැතුව. ඒ වගේම මේකට මේ යූස් කරලා තියෙන කලර්ස් එක මේකේ පාවිච්චි කරලා තියෙනවා මේකේ හෑන්ඩ් එකේ. ඒ වගේම මේ අවශ්‍ය ෂර්ට් එකට මේකේ පයිපින්ස් වල ට්‍රවුසර් එක මේ හැමතැනටම මේ ටූ ටෝන් කලර්ස් වලින් විතරයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේලකට ඔබට ඉන්ට්‍රොඩියුස් කරන හදන කිට් එක ඇත්තම අද දවසේදී අපි පැතුම්ට නිර්මාණය කරලා තියෙන්නේ ඉටැලියන් ට්‍රැඩිෂන්ස් වලට කැටගරයිසෙන් විදිහට. ඉතින් ඔබ බැලුවොත් එම ඉටැලියන් ට්‍රැඩිෂනල් ඩිසයින් එකක් තමයි මේ හාෆ් ටේල් සූට් එක කියලා කියන්නේ. ඇත්තට මේ හාෆ් ටේල් සූට් එක අපි රෙගියුලර් බ්ලේසර් එක ගන්න කට් එක නෙමෙයි ගන්නෙ. මොකද පොඩ්ඩක් ෆ්‍රන්ට් ෆේසින් එක පොඩ්ඩක් ෂෝට්, ඒ වගේම බෑක් එක ටිකක් දිගට තමයි අපි ගන්නෙ මේ කිට් එකේ අවශ්‍ය ඒ පෙනුම ගන්නකොට. ඇත්තටම මේ හාෆ් ටේල් කිට් එක ගොඩක් වෙලාවට ඔබට බෝල් රූම් එකක් වගේ ෆන්ක්ෂන් එකකට උනත් පාවිච්චි කරන්න පුළුවන් ඔබේ වෙඩින් එකකින් පස්සේ. ඉතින් ඒක ඉතාමත් ඉම්පෝටන්ට් ෆැක්ටර් එකක් කියලා මම හිතනවා. මොකද අපි මේ නිර්මාණය කරන කිට් එක ඔබට නැවත නැවත පාවිච්චි කරන්න තියෙනවා නම් ඒක තමයි කිට් එකේ විශේෂත්වය. අද දවසේ අපි මේ කිට් එකට යූස් කරලා තියෙන්නේ මේ බ්ලැක් සහ ග්‍රේ කියන කලර්ස්. ඊට අමතරව අපි මේ ෂර්ට් එක යූස් කරලා තියෙනවා ස්ලේට් බ්ලූ වලින්. මේකේ බ්‍රයිට් කෙනෙක්ගේ රෙඩ් හෝ ගෝල්ඩ් ඒ වගේ වෙනම කලර් එකක් තියෙනවා නම් ඊට අවශ්‍ය විදිහට මැච් කරලා මේ කිට් එකේ ෂර්ට් එක අපිට මැච් කරගන්න පුළුවන් බ්‍රයිට් එක ගැලපෙන විදිහට හෝ ඒ වෙඩින් තීම් එකට ගැලපෙන විදිහට. ඒ වගේම මේකේ යූස් කරලා තියෙන මේ කට් එක උනත් පොඩ්ඩක් විශේෂයි. මොකද අපි රෙගියුලර් බ්ලේසර් කට් එකක් නැතුව අපි මේකේ යූස් කරලා තියෙනවා පොඩක් V shape එකට එන ඕපන් කට් එකක්. මොකද මේක අපි දෙවිදිරම් පාවිච්චි කරන්න පුළුවන්. ඔබට බටන් ස්ට්‍රයි කරලා ඒ වගේම බටන් ලූස් කරලා දෙවිදිරම් පාවිච්චි කිරීමේ හැකියාව තියෙන ඉදිරිය තමයි මේ කිට් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අද දවසේ ඔබට මේ ඉන්ට්‍රොඩියුස් කරපු සියලුම ඩිසයින්ස් ඔබට බලා ගන්න පුළුවන්. අපේ බ්‍රාන්චස් තියෙනවා පානදුර, මොරටුව, නුගේගොඩ, පිළියන්දල. ඒ වගේ අපේ නවතම ශාඛාවක් තියෙනවා ගාල්ල කළුවෙල ප්‍රදේශයේ. පිවිසින් අපි මේ සියලුම ඩිසයින්ස් ඔබට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ දැම්මම ඔබේ කම්පියුටරෙන් චෙක් කරන්න පුළුවන්. අපගේ Facebook fan page එක තියෙනවා. ඒ වගේ අපේ website එක තියෙනවා www.aba.lk. ඒ වගේම ලංකාවේ ප්‍රථම වතාවට menswear industry එකේ ඔබට දැම් පුළුවන්. ඔබගේ place කරන order එකේ order status එක track කරන්න පුළුවන් online ඔබගේ invoice ID එකේ. ඉතින් මේ facility එක Aba International Design සයිතෙන් exclusively මුලින්ම අපි තමයි ලංකාවේ මේ මේන්සිය ඉන්ඩස්ට්‍රි එක ඉන්ට්‍රොඩියුස් කරන්න. කතා කරන්න අපිට දැම්මම අපගේ හොට්ලයින් එක තියෙනවා 0778 500 500 0778 500 500. මනාලියක් වෙන්න ඉන්න ඔබ මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඒ තමයි ඔබේ රූපලාවන්‍ය කටයුතු ගැන සොයා බලන එක. ඉතින් මේ සඳහා කොමන රූපලාවන්‍ය ශිල්පියෙකුගේ උපදෙස් ලබා ගත්තත් මේ කටයුත්ත ඔබට ඉතාමත් පහසු කරන දෙයක් තමයි විටාවයි. මම මෙහෙම කියන්නේ ඇයි කියලා මේ සෙග්මන්ට් එකේ ඕගලන්ටම බලා ගන්න පුළුවන්. සිපිය නැතයි ඔබ දුටුවම හැඩකාරියේ සිත උමතු වෙයි ඔබේ රූප නිසා දඟකාරියේ. ශ්‍රී ලංකේ මනාලියක් වෙඩි තමන්ගේ වෙඩින් එක ප්ලෑන් කරද්දි ගොඩක් වෙලාවට තමන්ගේ මේකප් එක කවුද ඩ්‍රෙස් කරන්නේ, මොනවද අඳින්නේ, මොනවද අපි හෙයාර් ස්ටයිල් එක දාන්නේ කියන්නේ මෙන්න මේ දේවල් ගැන ගොඩක් සිහින දකිනවා. මම දකින විශේෂ දෙයක් තමයි ශ්‍රී ලංකේ මනාලිය කියලා කියන්නේ ගොඩක් වෙලාවට ටිකක් මේකප් භාවිතා කරනවා වැඩි. ඉතින් ඇයි අපිට මෙච්චර මේකප් භාවිතා කරන්න වෙලා තියෙන්නේ? අපේ හැමේ තියෙන ගැටලු නිසා. කොහොමද අපි මේ හැමේ ගැටලු නිරාකරණය කරගන්නේ?
තියෙන කාර්යබහුලත්වයත් එක්ක අපි ගෙවන මේ ජීවිතයේදී අපිට වෙලාව ගොඩක් වෙලාවට කියන කතාවක් තමයි අපිට වෙලාවක් නැහැ මේ දේවල් කරන්න කියලා මූණට කොහොමද ට්‍රීට් කරන්න කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ ප්ලෑන් කරද්දී අපි වෙඩින් එකක් ප්ලෑන් කරනකොට මාස 6ක්වත් තියලා අපි ප්ලෑන් කරනවා නම් අපිට පුළුවන් අපේ මුහුණත් ඒ වගේම ලස්සනට හදාගන්න. මොකද අපිට පුළුවන් අනිත් දේවල් වෙනස් කරන්න. අපිට පුළුවන් අපේ ඩෙකෝස් වෙනස් කරන්න, අපි වෙඩින් එක ගන්න ප්ලේස් එක, අපි ඩ්‍රෙස් කරන්න කවුද, මේ හැමදේම වෙනස් කරන්න පුළුවන් වුණත් අපි බලන්න ඕනේ අපේ මූණේ පැහැපත් බව, සුන්දර බවත් අපිට ඒ වෙද්දි වෙනස් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ලස්සන ගැන, සුන්දරත්වය ගැන, මූණේ පැහැපත් බව ගැන කතා කරද්දී විටා වයිට් නිෂ්පාදනය ගැන කතා නොකරම බෑ. මෙගා ලයිෆ් සයන්සස් සමාගම හැමදාම ඔබට හොඳ දේ ගෙනත් දෙනා වගේම විටා වයිට් නිෂ්පාදනය ඔබට ලබා දීලා තියෙනවා ඔබගේ මූණේ තියෙන ලපකැලල් ඉවත් කරන්න, සුන්දරත්වය රැකගන්න, ඒ වගේම පැහැපත් කරන්න මේ සියලු දේ සඳහා. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කර යුතුයි මෙහි අඩංගු වන අන්තර්ගතයන් විටමින් C, විටමින් E, ඒ වගේම බිසබලල් අයිල්. අපි දන්නවා කොහොමද අපි පැහැපත් බව අඩු වෙන්නේ. අපි කියනවානේ අපි කළු වෙලා කියලා, අවු ගියාම අපි කළු වෙලා කියලා කියනවා. ඉතින් කොහොමද මේ කළු වුනේ? අපේ සම හිරු එළියට නිරාවරණය වෙනකොට ඉබේම අපේ මෙලනින් නිෂ්පාදනය යම් තාක් දුරකට වැඩි වෙන්න බලනවා. මේ නිසා අපේ සම ඉබේම උදුරු වර්ණ වෙන්න බලනවා. ඉතින් මේ විටමින් C මගින් ස්වභාවිකවම මෙලනින් නිෂ්පාදනය පාලනය කරලා ඔබට ස්වභාවිකවම සුදුවන් බවක් ලබා දෙනවා. ඒ වගේම විටමින් E මගින් ඔබේ සමට ආරක්ෂාව සපයනවා. ඒ වගේම යෙලීමෙන් ආරක්ෂා කරනවා. මේ ඇති වෙලා තියෙන ලපකැලල් ඒ දේවල් ඉවත් කරවන්න, අනාගතයේ සමට ඇති වෙන ගැටලුවක් තියෙනවා නම් ඒ දේවල් निराකරණය කරගන්න මේ සියල්ලටම උපකාරී වෙනවා. ඒ වගේම ඔබ ටිකක් සංවේදී සමක් තිබුණු කෙනෙක් නම්, ඔයිලි සමක් තිබුණු කෙනෙක් නම්, මොනවා හරි පොඩියම් ඕනම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරද්දී මුහුණේ කිසියම් ගැටලුවක් ඇති වෙච්ච කෙනෙක් නම් බිසබලල් ඔයිල් ඔබට අඩංගු කරලා දීලා තිනවා. ඒ සඳහා කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. විටා වයිට් නිෂ්පාදනය ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මුලින් අචින කිව්වා වගේම මංගල උත්සවය පුරාවටම හැම නිරන්තරයෙන්ම හැම කෙනෙකුගේම කතාබහට ලක් වෙන්නේ, ආකර්ෂණයට ලක් වෙන මේ මනාලිය. ඉතින් හැමදාමත් මේ මනාලියගේ ආකර්ෂණයට ලක් වෙනා වගේම මනාලිය කියන්නේ මේ මංගල උත්සවයේ තියෙන ප්‍රධාන චරිතයක්, විශේෂ චරිතයක්. අන්න ඒ නිසා තමයි මනාලියට පමණක් නෙමෙයි මේ ලස්සන සුන්දරත්වයේ ආකර්ෂණීයභාවය සහ කඩවසම් බව කියන දේ මනාලියට හරිම වටිනා දෙයක්. ඔබ නිරන්තරයෙන්ම ඔබේ කාය වර්ධනය ගැන පමණක් නෙමෙයි ඔබේ මුහුණේ තියෙන රූප ස්වභාවය, ඒ වගේම තමයි පැහැපත් භාවය ගැන අනිවාර්යයෙන්ම උනන්දු විය යුතුයි. මොකද ඔබ මංගල ඡායාරූපවලට, වීඩියෝ දර්ශනවලට, ඉර නැද හිතවතුන්ට ඔබ විශ්වාසයෙන්, ඒ වගේම තමයි හොඳ ආත්ම ශක්තියකින්, ආත්ම විශ්වාසයකින් මුහුණ දිය යුතු නිසා. ඉතින් අන්න ඒ නිසාම තමයි ඔබට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බ්ලීචින් වලින් තොරව මේ වයිටින් සීරම් එකක් හඳුන්වලා දීලා තියෙනවා. විටා වයිට් ට්‍රිපල් ඇක්ෂන් වයිට්නින් සීරම් එක පිරිමින්ද භාවිත කිරීමට පුළුවන්. විශේෂයෙන්ම දන්නා මංගල උත්සවයක එක කාර්ය බහුල වෙනකොට තමන්ගේ රූපය ගැන කිසිම වෙලාවක තැකීමකට ලක් කරන්න නැමේ පිරිමි පාර්ශවය. මොකද අන්තිම මොහොතේ සාමාන්‍ය විදිහට තමන්ගේ මංගල උත්සවයට සහභාගී වෙනවා. නමුත් ඔබ එසේ විය යුතු නැහැ. විටා වයිට් නිෂ්පාදනයේ ඔබට රාත්‍රියේදී විනාඩියක වැනි කාලයක් බොහොමත්ම ප්‍රමාණවත් තමන්ගේ රූපය ගැන හිතන්න. ඉතින් ඔබ මොන රැකියාව කරත්, මොන තරම් කාර්ය බහුල වුණත් රාත්‍රියේ නිින්දට පෙර එක විනාඩියක් මේ නිෂ්පාදනය වෙනුවෙන් ඔබ වැය කරන්න. ඔබට දින 30ක් ඇතුළත ඔබට විශේෂ ප්‍රතිඵලයක් ඔබට ළඟා කර ගන්නට පුළුවන්. ඉතින් අමතක කරන්න එපා මේ විටා වයිට් නිෂ්පාදනයේ දින 30ක් පුරාවට, රාත්‍රී 30ක් පුරාවට ආලේප කරන්න රාත්‍රී කාලයේදී. ඉන්පසුව පසුදින උදෑසන හොඳින් සෝදා ඉවත් කරන්න. ඔබට ඇසට පෙනෙන ප්‍රතිඵලයක්, ඔබට දිදුලන රන්වන් පැහැති සමක් ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා මේ විටා වයිට් ට්‍රිපල් ඇක්ෂන් වයිට්නින් සීරම් එක භාවිතා කළොත්. ඔබ දිවයිනේ කුමන ප්‍රදේශයක, කුමන පළාතක හිටියත් ඔබට හිතෙන තේ මේ නිෂ්පාදනය කොහෙන්ද මිලදී ගන්න පුළුවන් කියලා. දිවයින පුරාම පිහිටි ෆාමසි, සුපිරි වෙළඳ සැල්, ඒ වගේම තමයි ෆැන්සි අවුට්ලට් සහ පිළිගත් රූපලාවන්‍ය ආයතන වලින් ඔබට මේ විටා වයිට් ට්‍රිපල් ඇක්ෂන් වයිට්නින් සීරම් එක ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. නොයෙක් විලාසිතා තමන්ගේ මංගල සාරයට එකතු කරගන්න බොහෝ තරුණියන් කැමතියි. නමුත් මේ සාර විලාසිතා තෝරාගනිද්දී තමන්ගේ සිරුරට, රූපයට, සමේ පැහැයට ගැළපෙන පරිදි තෝරාගන්න නම් හිතන තරම් පහසු නෑ. ඉතින් ගයල් සාරි මන්දිර අද ඉදිරිපත් කරන මේ විලාසිතා ඔබේ ඊළඟ තීරීමට කඩින් වටිනාකමක් එක් කරයි. खुशी का आँखों में है ख्वाब सा, किसी का अब रास्ता मिल गया, खुशी का
රජනි හැඩලා ඉන්නේ හෝම් කමින් සාරි එකකින්. ඇගේ උසත් එක්ක සරලන විදිහට තමයි මම ඇයට සාරිය තෝරගත්තේ. මට එම සාරිය ලබා දුන්නේ දෙහිවල ගායල් සායර් මන්දිර වෙතින්. ඇගේ උසත් සරලන ඇගේ ශරීරයට සරලන විදිහට තමයි මම ඇගේ සාරි තෝරගත්තේ. ඒ වගේම සිහින් යුවතියක් නිසා මං ඇගේ බෝඩර්ස් විහිදිලා යන විදිහට තියෙන සාරිගත් තමයි මම ඇයට තෝරගත්තේ. ඇයි තම පැහැපත් යුවතියක්. ලොකු හෙවි වර්ක් තියෙන ජුවලරිස් නෙමෙයි මම ඇයට තෝරගත්තේ. ඇගේ සාරියට ගැළපෙන විදිහට තමයි මම තෝරගත්තේ. ඇයවත් හයිලයිට් වෙන විදිහට තමයි මම එම ජුවලරි තෝරගත්තේ. ප්‍රජනි එඳගින්න සාරයක පොඩ වෙන සාරයකක් සාමාන්‍ය සෙකන්ඩේ සාරයක් කියන්න පුළුවන්. මේක වෙලා තියෙන්නේ සම්පූර්ණම ලේස් පැත්තෙන් තියෙන සාරි මෙටීරියල් එක. අනිතක මේක සාමාන්‍යයෙන් අපි සෙකන්ඩේ කියනකොට තනි රතු තමයි අඳින්න ගොඩක්. දැන් මේක පොඩක් වෙනස් කරලා තියෙන්නේ, මේක බේජ් එකට ගොඩක් රෙඩ් එක පොඩක් අඩුවෙන් වෙලා තියෙන්නේ. දැන් සමහර කට්ටියට රෙඩ් අඳින්න ගොඩක් කැමති වෙන්නේ නැහැ. ඒ වගේ කට්ටියට මේ වගේ සාරයක් ගොඩක් සුදුසුයි. අනිතක මේක ගොඩක් සාරි වලට ගැලපෙනවා. මේක සාරික සම්පූර්ණ වැක්කයක් තියෙනවා. අනිත් එක ජැකට් එකක් බලපුවාම චෝලි වැක්කයක් වගේ තමයි කරලා තියෙන ජැකට් එක. අනිත් එක මේ ගොඩක් මේ ගුජරාටි වගේත් අඳින්න පුළුවන්. අනිත් එක සාරි විදිහටත් අඳින්න පුළුවන්. මේකෙත් අපේ ළඟ ඩිසයින්ස් කීපයක් තියෙනවා. සමහර කැන්ඩියන් එකටත් වගේ තියෙනවා ඩිසයින්ස් කීපයක්. බජට් එක කිව්වම මේක සමහරවෙන් සිම්පල් බජට් එකක් විදිහටම යනවා. දැන් මේ සාරි වෙනසක් තමයි මේකෙන් සම්පූර්ණ ස්ටෝන් වැක්කයක් සහ ත්‍රෙඩ් වැක්කයක් තියෙනවා. අනිතක අපි ගොඩක් දොරට බලන්නේ සමහර බීට්ස් වර්ක් වගේ. දැන් මේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන. දැන් ට්‍රෙන්ඩ් එක තියෙන සාමාන්‍ය ත්‍රෙඩ් වර්ක් ඩිසයින් එක. මේකත් ලේස් එකෙන් ත්‍රෙඩ් වර්ක් එකක් තියෙන. අනිතක සාරියක් ගත්තාම ඩිසයින් එක විවිධිලා තියෙන්න ඕනේ. සාරියට අඳිනකොට ඩිසයින් එක සාරි සම්පූර්ණම තියෙන්න ඕනේ. දැන් මේක විලා ගොඩක් සාරි වලට ගොඩක්ම සුදුසුයි. අනිතක මේක සාමාන්‍ය අපිට රෙඩ් කලර් ජැකට් වුණත් යන්න පුළුවන්. ලේස් එක වුණත් යන්න පුළුවන්. මේ ඔබ දකින සාරික කැන්ඩියන් සාරිකක්. අපි සාරිකට අඳලා තියෙන්නේ මේකෙන් කැන්ඩියන් නෙට් පිස් එකක් තියෙනවා. ස්කලප් බෝඩර් එකක්. අනිතක මේක මෙටීරියල් එක තමයි විශේෂ දෙයක් තියෙනවා. මේක ත්‍රෙඩ් වර්ක් සාරිකක්. ඒ කියන්නේ මේ ලේස් එකෙම ත්‍රෙඩ් වර්ක් එන එක. දැන් ලේටස් වෙලා තියෙන්නේ මේ වගේ සාරිස්. මේකේ ෆෙස්ටේ එකක් තියෙනවා අපි ළඟ. මේකෙන් සිම්පල් වෙකුත් ඔයාලට ගන්න පුළුවන්. මේක සාරිකටත් පුළුවන්, කැන්ඩියන් එකටත් පුළුවන්. අනිතක මේක සම්පූර්ණ කට් වර්ක් කරලා තියෙන්නේ. ජැකට් එකත් ෆුල් වැක්ක කරලා තියෙන ස්ලිව් එකටත් එක්ක. මේ සාරයකින් බෝඩර් එක ගොඩක් සිම්පල් බෝඩර් එකක් තියෙන, ස්කලප් කරලා තියෙන. දැන් එන්නේ එම සාරයකටම සාමාන්‍යයෙන් ස්කලප් කරලා තමයි බෝඩර්ස් එන්නේ. ඒක ෆස්ට් එක වුණත් සෙකන්ඩ් ඩේ වුණත් ඒක ස්කලප් එකක් අනිවාර්යෙන් එනවා. එතකොට තමයි සාමාන්‍යයෙන් දානකොට ලස්සනට එන්නේ. දැන් මේ සාරයකින් බෝඩර් එකේ විශේෂ දෙයක් තියෙනවා. මේක සිම්පල් බෝඩර් එකක් තියෙන, පොඩි කට් වර්ක් එකක් එක්ක තියෙන එක. මේක සම්පූර්ණ ස්කලප් කරලා තියෙන බෝඩර් එක, හරිම සිම්පල් බෝඩර් එකක් තියෙන්නේ. අනිත් එක මේක හොඳ ෆිනිෂින් ගතියක් තියෙනවා. එඩ්පිස් එකත් බලපම ඇංගල් වර්ක් එකක් තියෙනවා. අනිත් කැන්ඩියන් එකටත් ගොඩාක් සුදුසු වෙනවා. ඒ කියන්නේ මේකෙන් එඩ්පිස් එක හොඳට පැහැදිලිවට පේනවා. මේක pearl and crystal gold ඒ තුන තමයි මේකට භාවිතා කරලා තියෙන්නේ. සමහරවිට අපි gold color උනොත් මේකට ජැකට් එකට යන්න පුළුවන්. gold color ලේස් එක උනොත් යන්න පුළුවන්. මේකට වෙනස් කරලා අඳින්න. මිලන්ට මම තෝරගෙන තියෙන චෝලි විලාසිතාවක්. ඇගේ ශරීර වර්ණයත් එක්ක තමයි මම ඒ තෝරගත්තේ. එයත් මම තෝරගත්තේ ගයල් සාරි මන්දිර වෙතින්. රන්වන් පැහැ සහ රතු වර්ණය තමයි ඒත් අඩංගු වන්නේ. එය හෝම් කමින් එකකට හෝ ගොයිනවේ විලාසිතාවකට තමයි වඩාත්ම සුදුසු වන්නේ. චෝලි විලාසිතාව අනුව මම ඇයට ජුවලරිස් තෝරගත්තා. ඒ අනුව මම ඇයට හිස් පළඳනාවක් සහ
ඇගේ මාලේ කරාබු දෙකත් මම තෝර ගත්තා. අද ප්‍රියන්ති ඇඳගන්න චෝලි එක දෙකන එක පොට වෙනස් දෙයක් තම එකත් සෙකන්ඩේ චෝලි එක මේක සම්පූර්ණ වැක්කයක් කරලා තියෙන අනිතික මේක සෝල් එක එක ෆුල් වැක්කයක් තියෙන අනිතික මේක සාරි විදියට අපි ඇඳගන්න පුළුවන් මේක සම්පූර්ණ ස්ටෝන් වැක්කයක් තියෙන ස්ටෝන් ඇන් පර්ල් වැක්කයක් තියෙන අනිතික මේක කලර් මික්සින් තමයි බේජ් ඇන් රෙඩ් තමයි ඉස්සෙල්ලා සාරික වගේ මේකත් දැන් යන ට්‍රෙන්ඩ් එක දැන් තනි රතුත් දැන් කැමති නැති කට්ටියද මේ වගේ චෝලියකට යන්න පුළුවන් දැන් මේ වගේ ලෙංග නැතුව වෙනස් විදියක් තියෙනවා සම්මන් ත්‍රෙඩ් වර්ක් වගේත් අපලංග ලෙංගස් තියෙනවා ලෙංග එක උගක් බජට් වලට තියෙනවා සම්මන් 15,000 ඉඳන් ඕන බජට් එකට ගන්න පුළුවන් වෙයි මේකෙත් මේක මේ ලෙංග එක නම් පොඩ්ඩක් අර ෆුල් රිච් වර්ක් එකක් අනිතික මේකින් මීටරේ සිම්පල් වර්ක් උත් තියෙනවා අනිතික මේකට අපි සාමාන්‍යයෙන් গোল্ডන් සිල්වර් දෙකම ජුවලරි භාවිතය කරන්න පුළුවන් මේකින් සිල්වරුත් මැච් වෙනවා ගෝල්ඩ් එකත් මැච් වෙනවා අනිතික මේකින් තියෙන වෙල්වට් ටච් එකක් තියෙන්නේ ෂෝල් එක තනිකරම රතු එකකින් තියෙන්නේ ජැකට් එකත් සම්පූර්ණ වර්ක් එකකින් තියෙන ජැකට් එක අපි ඕන විදිහට මාගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි සාරි ජැකට් එක විදිහ තමයි මේකත් සාමාන්‍යයෙන් මාන්නේ අනිතික මේක ලොง ස්ලීව් උනත් පුළුවන් ෂෝට් ස්ලීව් උනත් පුළුවන් මේකින් ඩිසයින්ස් කීපයක් ඔයාලට බලගන්න පුළුවන් අපේ සාකව අතරින්ම බලගන්න පුළුවන් දැන් මේ වගේ ඕනම විලාසතාවක් බලන්න පුළුවන් අපේ ඕනම සාකව වලින් අපි සාකව තියෙන දෙවිල තියෙන ගුවන් පාලමසල ඒ වගේම වෙල්ලවත්තේ තියෙන W සිල්වා මාවත ගයල් සාරි ඒ වගේම පිටකොටුවේ තියෙන 144 කේසරි විදිහ පිටකොටුව ඒ වගේම මීගොම තියෙන 225 මින්සි මීගොම ඔබේ මංගල උත්සවය සාර්ථක කරගන්න නව සංකල්ප නව අදහස් හැමදාමත් අපි ඔබට කෙනෙන්නේ ඔබේ ආදරේ හැමදාම අපිත් එක්ක තියෙන නිසා ඉතින් ලබන ඉඳන් සවස හතරට මෙවැනි විශේෂාංග බොහොමයක් සමගින් හමුවෙමු එතෙක් අපට ආදරණීය සතියක්